आयोवान खालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख आसियत उदासन प्रवृत्ति विकाशाय मे मम कविंदु विजय वर्धन प्रथमेन सिरास्ताल ප්‍රමිතියන් තුරු ගෑස් මින්දිරියට ලංකාවට ගේන්න අවසර දෙන්නේ නැහැ. රාජ්‍යමති ලසන්ත සියතට කියයි. අදත් දියර පොහොර පුපුරයි. රසායනික පොහොර ඉල්ලන ගොවීන්. ප්‍රථමයෙන් දේශීය පුවත්. යෝගදන වී පසුගිය දිනවල අපේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. New Fortress Energy අමරිකානු සමාගම නිතර නිතර කතා මැවූ මාතෘකාවක් වුණා. මහරය අස්සන් කළ ගිවිසුමක් නිසා ඇමතිවරු තුන් දෙනෙකු අධිකරණයටත් ගියා. ඒ තමන් ඇත්තටම ගිවිසුම දැක්කේ නැති බව පවසමින්. කවුරුත් දැක්කේ නැති ඇමති මණ්ඩලයත් හරි හැටි දැන සිටියේ නැතයි පැවසූ යෝගදන වී ගිවිසුම ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළා. මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ රාජ්‍ය මෙවැනි රහසිගත ගෙවිසුම් හරහා රට කෑලි කෑලි වලට කඩා අලෙවි කරන බවයි. යුගදනවි බලාගාරයේ පිහිටා ඇත්තේ කෙරවල පිටියේ. මෙමගින් දැනට විදුලිය උත්පාදනය කරනුයේ ඩීසල් වලින්. එසේම LNG ගෑස් යොදාගෙනත් මෙම යුගදනවි බලාගාරයෙන් විදුලිය උත්පාදනය කළ හැකි. මෙම බලාගාරයේ ඉදිකිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 300ක් වැය කෙරුණා. අදත් මෙහි විදුලිය නිපදවන්නේ ඩීසල් යොදාගෙනයි. LNG ගෑස් අප රටට ලැබුණේ නැතිකම නිසා එම අධිර ක්‍රියාත්මක වීම පමා වුණා. LNG යොදාගෙන විදුලිය නිපදවීම ලාභදායී වනු ඇති. එසේනම් LNG ආරම්භය ගිවිසුම් ගත වීම වරදක්ද? නැත. ප්‍රශ්නය ඇත්තේ යුගදනවි බලාගාරය ආශ්‍රිතව අත්සන් කර ඇති ගිවිසුමයි. යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම අත්සන් කළේ රහසිගතව මහ රෑ බව මුලින්ම පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළෙත් අනුර කුමාර දිසානායක මහතායි. කිහිප වතාවක්ම එම කිවිසුම ඉල්ලා සිටියත් එය ලබා දීම දිගින් දිගටම රජයේ පාර්ශවයෙන් මගහැරියා. කෙසේ වෙතත් මෙතෙක් අභිරහසක්ව පැවති ඒ කිවිසුම සභාගත කරන්න අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාම ක්‍රියා කළා. මේ 13 එක වගන්තියේ පැහැදිලිව සඳහන් කොට තිබෙනවා රාජ්‍යගතභාවය හා ප්‍රකාශ කිරීම කියන වගන්තියටදී මේ කිවිසුම අවුරුදු දෙකක් යනකම් දෙපාර්ශ්ව අතර එකඟතාවකින් තොරව රටට හෝ ජනතාවට ප්‍රකාශනපත් නොකර සිටින්නේ. එහෙම කරන්න පුළුවන්ද මේ රටේ දේපළ පිළිබඳ? මේ රටේ දේපළ අයිතිව තිබෙන්නේ මේ රටේ මහජනයාට. කිසිදු පෝල්මක්කාර උරුමකාරීත්වයකින් මුදල් අමාත්‍යංශ අමාත්‍යවරයාට හෝ එහි ලේකම්වරයා ආටිගලයට පවරලා නැහැ. ඒ නිසා මේ රටේ දේපළ පිළිබඳ අත්සන් කරලා බඩ ඕනෑම කිවිසුම මේ රටේ ජනතාවට දැන ගැනීම සඳහා පරම අයිතියක් තිබෙනවා. හැබැයි තමුන්නාන්සේලා 13 එක වගන්තිය දානවා මේ කිවිසුම සභාගත කර හැකි වන්නේ ඉලිදරව් කළ හැකි වන්නේ ඇමරිකාවේ සමාගම එකඟ වන්නේ නම් පමණයි. මොමහන්නේ ඇයි මේ වගන්තියක් දාන්නේ? මේකේ 3-2 වගන්තිය කියන ඉදිරි කිවිසුම අත්සන් කරනකොට NSC ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමට ලැබියාවක් සහිතව එහෙට අනුග්‍රහය දක්වන ලෙස ඉදිරි කිවිසුම අත්සන් කළ යුතුයි කියලා. ඒ නිසා මේ කිවිසුම සංගවාගෙන හිටපු කරුණු ඉතා පැහැදිලිද? එහිදී ඔව් එම කිවිසුම ආශ්‍රිතව පෙන්වූ භයානකකම අප කාටවත් අමතක කරන්න බෑ. අපේ රටට විශාල ආර්ථික පාඩුවක් සිදු කළ හෙජින් ගනුදෙනුව වගේ තවත් විශාල ආර්ථික අගාධයකට මෙම කිවිසුම හරහා අප ඇද වැටේ විත. අපේ රටේ සියලු විදුලි බලාගාරවලට LNG ගෑස් සැපීමේ ඒකාධිකාරී බලය එක් සමාගමකට හිමිවීම කෙතරම් භයානකද? මේ නිසා විය යුතුමයි අපේ රටේ ප්‍රධාන පෙළේ ආගමික නායකින් එකමුතුව අධිකරණයට ගියේ. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවේම ඇමතිවරු තිදෙනකුත් අධිකරණයට ගියා. ඒ මේ ගිවිසුමට එරෙහිවයි. යුගදනවි ගිවිසුම පිළිබඳව විවිධ අදහස් පළ වුණා. ආණ්ඩුව අද මේ රටේ ස්වෛරීත්වය අමුවේ උල්ලංඝනය කරනවා. මහා දුෂ්ට ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනවා. යුගදනවි බලාගාරයේ කොටස් අභිරහස් ලෙස කැබිනට් මණ්ඩලයට බොරු කියලා ඇමතිවරු නොමග යවලා මේ රටේ විදුලි බල ශේෂ්ත්‍රයේ මහා අනතුරුදායක තත්ත්වයක් බලශක්ති අනාරක්ෂිත භාවයක් මේ රජය නිර්මාණය කළා තිබෙනවා. අමුවේ කුණුකොල්ලේට මහදවල් යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකන් සමාගමකට අයතා ආකාරයෙන් විකිණීම තුල සමගි ජන බලවේග රජයක් තුල අපි මේ සියල්ලක්ම ආපහු හරවනවා හරවනවාමයි කියන එක මම මේ අවස්ථාවේ මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා. යුගදනවි බලාගාරයේ සම්බන්ධ තියෙන මේ ගිවිසුම රිපෝර්ට් සමාගමට ලබා දීලා තියෙන ගිවිසුම කැබිනට් එකේ ප්‍රධානියා හැටියට ජනාධිපතිතුමාවත් දන්නවද? එමෙතුරු නම් කියනවා දැක්කේ නැහැ දන්නේ නැහැ කමන්නේ අපි අත උස්සනවා. නම් අපිට ප්‍රශ්න කරන්න වෙනවා එමෙතුරු නොදන්නවා වුණාට මේක ජනාධිපතිතුමා නොදනුවත්ව සිද්ධ නොවුණා නෙවෙයි කියන කාරණේ අපිට කියන්න වෙනවා. ජනාධිපතිතුමා දැනුවත්ව සිද්ධ වුණා නම් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතුමත් ඇමරිකන් ප්‍රවේශභාවය අතහැරියට 20 වෙනි සංශෝධනය තුළ නැවත එතුමට ඇමරිකන් ප්‍රවේශභාවය ලබා ගන්න පුළුවන්. සියලුම LNG බලය ඇමරිකාවේ නියුක්ලියර් සමාගමට දුන්නම මොකද්ද රටට ඉතුරු වෙන්නේ? මොකද්ද මේ ආයෝජනයේදී වැදගත්කම?
प्रकाश कल ඉතින් ඔය ගිවිසුම මම නම් දැක්කේ නෑ. ඉතින් ඒ ගිවිසුම හරි ගිවිසුමද නැත්නම් හොර ගිවිසුමක්ද මොකද්ද කියන එක මම දන්නේ නෑ. හැබැයි යුගදනවියක මේ රටට අවශ්‍ය කරන ඉතාමත්ම හොඳ දෙයක්. මොනවද ඒගොල්ලෝ කියන්නේ? ඔවුන් කියන්නේ ආයෝජක ලංකාවට එන්නේ නෑ කියලා. ඒතර කොවිඩ් අර්බුදය තියෙන වෙලාවෙදී ඇමරිකන් ආයෝජකෙක් කියනවා කියන්නේ මුළු රටක් ලබපු ජයග්‍රහණයක්. ඉතින් ඒ තියෙන ඉරිසියාව. ඒ නිසා ඕගෙන අපිට පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මිනි මරාපු කල්ලියක් ඡන්ද වලට විරුද්ධ වෙච්ච ඡන්ද දාන්න ගිය මිනිස්සු මරාපු කල්ලියකගේ විරෝධය ගැන අපිට අමුතුවෙන් සාකච්ඡා කරන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව දෙදරලා තියෙන්නේ. ආණ්ඩුව ඉරිතලලා තියෙන්නේ. ඒ ඉරිතල තැලීමට හොඳම උදාහරණය තමයි මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු 3 දෙනෙක්ම කැබිනට් එකෙන් සම්මත කරයි කියලා කිව්ව යුගදනවි බලාගාරයේ ගිවිසුමට විරුද්ධව අද ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ Taman වාඩි වෙලා ඉන්න කැබිනට් එකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා. ඉතිහාසයේ කිසිම දවසක මේ ආණ්ඩුවක් තිබුණේ නැහැ. ඒකෝ අපිට පේන දේ තමයි එක්කෝ කැබිනට් එකේ ප්‍රධානියා මේ 3 දෙනාව අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඇමතිවරු 3 දෙනා එකඟ නැති දෙයක් ආණ්ඩුවේ ඇතුලේ සිද්ධ වෙනවා නම් වහාම ආණ්ඩුවෙන් ඉල්ලා සෙන්න ඕනේ. වෙළඳ පොළට අලුතින් ගෑස් සිලින්ඩර නිකුත් කරන්න පාරිභෝගික අධිකාරිය සමාගම් දෙකටම නියෝග කළා. ගෑස් සිලින්ඩර එකතු කරගන්න කියලාත් දැනුම් දී තිබෙනවා. මේ නියෝග කරන්න සිද්ධ වුණේ දිගින් දිගටම සිදුවන ගෑස් ආශ්‍රිත පිපිරීම් නිසායි. අලුතින් නිකුත් කළ ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් කිහිපයක් පසුගිය දිනවල අපට වාර්තා වුණා. මෙම පිපිරීම් පිළිබඳව සොයන්න ජනාධිපතිතුමා පත් කළ විශේෂඥ කමිටු වාර්තාව ලබන සතියේ බහර දීමට නියමිත බව කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා පවසනවා. මෙහෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් අපේ රටේ ඉතිහාසයකවත් මීට පෙර වාර්තා වෙලා නැහැ. රෙගියුලේටර් බට සහ ලිප්පු පුරා යන්න වුණා. ඒ සමගම ගෑස්වල සංවිතියේ වෙනසක් නිසා මේ පිපිරීම් සිදුවන බවයි බොහෝ පාර්ශ්ව ප්‍රකාශ කළේ. සමහරුන් සමාගම් දෙකම පැත්තේ හිට ගන්නකොට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකියවන්න මහතා සෑම විටම මෙම සිද්ධි සැක කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පිළිබඳව හොයන්න විශේෂඥ කමිටුවක් පත් කළා. කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයාට බාරදීමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ තවත් ගෑස් නැවක් කොළඹ වරායට පැමිණියා. ඒ ඉන්දියාවේ සිටයි. පාරිභෝගික සේවා අධිකාරියේ සහ ප්‍රමිති කාර්යංශයේ නිලධාරීන් මෙහි සාම්පල මේවන විටත් කණිජ තෙල් නීතිගත සංස්ථාවට බාර දී තිබෙනවා. නැවත කුමන හේතුවකටවත් ප්‍රමිතියෙන් තොර ගෑස් ලංකාවට ගෙනීමට ඉඩ දෙන්නේ නැති බව සියත අපකල විමසුමකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා. බොහෝ විට මේ දක්වා වාර්තා වුණු සිද්ධීන් පරීක්ෂණයට ලක් කරාට පස්සේ ඒ වාර්තා වුණු කරුණු නෙමෙයි වෙනත් දේවල් තමයි අනාවරණය වෙලා තිබෙන්නේ. ඒ අනුව නව ලාංඡනයක් නිකුත් කරපු ඒවා තුනක් මේ වන විට යම් කිසි ආකාරයක අනතුරකට ලක් වෙලා තිබෙනවා කියලත් වාර්තා වුණා. ඒකෙන් එකක් බොහොම පැහැදිලිව ඒ නව ලාංඡනයක් නෙමෙයි බව අනාවරණය වෙලා තිබෙන්නේ. අනිත් කරුණු දෙක පිළිබඳව විශේෂ මේක වන විට අපට ඒ වාර්තා ලැබෙනවා. අද උදෑසන දෙවෙනි නව ලංකාවට ළඟා වෙලා තිබෙන පාරිසරික අධිකාරිය සහ රාජ්‍ය ආයතන නිලධාරීන් ඒ නැවට ගිහිල්ලා නියති ලබාගෙන කලින් පිළිතුරු සංස්ථාවට යොමු කරලා තිබෙනවා. ඒ අනුව මොනම ආකාරයකටවත් මින් ඉදිරියට ඒ නියමිත ප්‍රමිතියට අනුකූලව නැති කිසිදු ගෑස් ප්‍රමාණයක් ලංකාවට මේ අතර සීල් කඩපු නැති පරණ ගෑස් සිලින්ඩර ගෙනත් බාර දෙන්න කියලා සමාගම් ප්‍රකාශ කරලා තියෙනවා. සීල් පිටින් ගෑස් සිලින්ඩර ගෙදර තියාගන්න ගෙනියන්නේ කවුද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වේදාරච්චි අද ප්‍රශ්න කළා. මේ ගෑස් පිපිරීම ගැන පරීක්ෂණයක් කරන්න ජනාධිපතිතුමා කමිටුව පත් කරා. ඒ පත් කර කමිටුවේ වාර්තාව පිළිඩාව ප්‍රමිතියෙන් නොමැති ගෑස් ආනයනය කරපු නිසා මේ තත්ත්වය උදා වුණා. ඒ ගෑස් පිපිරීම ඇති වෙනවා කිය. ඒ නිසා ජනාධිපතිතුමා කමිටුවේ නිර්දේශය අනුව එතුමා නියෝගයක් දුන්නා ගෑස් සමාගමට මේ විනාශයට පත් වෙන නිවස්වල ඒ වන්දි අලාභ ලබා දෙන ලෙස. මේ ජනතාව ගුණාටන්දන කතාවක් තමයි ගෑස් සමාගම මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ගෑස් සමාගම කියනවා මේක සීල් කඩන්නේ නැතුව ගෑස් සිලින්ඩරේ ගෑල බාර දෙන්නේ කියලා. මේක ආපදාවක් සේ සලකන්න රටේ. අද වෙන විට අලවි කර ඇති ගෑස් සිලින්ඩර ආපසු එකතු කරලා පරණ ගෑස් වෙනුවට ප්‍රමිතියෙන් යුතු ගෑස් පුරවනවා කියන එක හිතන තරම්
නම් ලේසි නැහැ. ඒ පිළිබඳව ඇත්ත දන්න විශේෂඥින් පවසන්නේ අඩුම ගානේ ඊට තව මාස 4ක් 5ක්වත් ගත විය හැකි බවයි. අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් කිහිපයක්ම වාර්තා වුණා. බොහෝ වෙලාවට වලයට පත් වූ සෑම රජයක්ම පාරම්බාන්නේ අපි තමයි කෘෂිකර්මාන්තය හොඳටම කළේ කියලා. ඒක කාලෙක ආණ්ඩු කියනවා රටම සහලින් ස්වයංපෝෂිතයි කියලා. හැබැයි ඒ ආණ්ඩු කාලවලම පිටරටින් සහල් ගෙනල්ලා තියෙනවා. ඇත්ත සත්‍ය දත්ත මත මහ පොළවේ පැල කරන්න නැත්නම් අපේ රටේ කෘෂිකර්මාන්තය අනතුරක වැටීම වළක්වන්න අමාරු වේවි. කාබනික පොහොර හඳුන්වා දීමට දැරූ උත්සාහය අද අවසන් වෙමින් පවතින්නේ නැති ප්‍රශ්න ඇති කරමින් කෘෂිකාර්මික රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වන්නේ ඈත ඉතිහාසයේ සිටමයි. එද රජවරුන් අපේ රට සහලින් ස්වයංපෝෂිත කළ බව අප අසා තිබෙනවා. නිදහසින් පසු අපේ රට බාරගත් සමහර පාලකයන් කෘෂිකර්මාන්තය නම්වන්න ඉතා අවංකව කැප වුණා. ඩිය සේනානායක සහ ඩඩ්ලි සේනානායක කියන නම් ඒ අතර ප්‍රමුඛයි. සිරිමාව බණ්ඩාරනායක මැතිනියද සියලු භෝග වර්ග මේ රට තුලම වවන්න දැඩි උත්සාහයක් දරුවා. නමුත් අවස්ථාවකට අපේ රටට එදා ඉඳලා අද වෙනකන් කෘෂිකාර්මිකව පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් තාමත් නැහැ. ආණ්ඩු මාරු වෙන හැටියට ප්‍රතිපත්ති මාරු වෙනවා. කාබනික පොහොර හඳුන්වා දීමත් අද බරපතල අර්බුද මතු කර අවසන්. දියර කාබනික පොහොර කියලා සමහර සමාගම් ගොවියන්ට දෙන්නේ මොනවද කියලා ඇත්තටම ප්‍රශ්නයක්. මේ දින කිහිපය පුරාම දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරලා යනවා. අපේ රටේ සමහර ව්‍යාපාරිකින් කල දුටු කල වලහින ජාතියේ මිනිසුන් රසායනික පොහොර නැතිකමින් නියරෙන් කුඹුරේ මඩටම වැටුණු ගොවීන්ට සිදුවන මේ අසාධාරණයට වහා වගකියුත්තන් මැදවිය යුතුයි. අදත් දියර කාබනික පොහොර ප්ලාස්ටික් කෑන් පුපුරා ගොස් තිබෙනවා. ඇත්තටම මේ වගේ ඇත්තේ කුමන විදිහේ දියර පොහොරක්ද කියලා වහා හෙලිදරව් කළ යුතුයි. මේ නැනෝ කියලා එවලා තියෙන්නේ මොකද්ද මේ අපිට තනිකර එවලා තියෙන්නේ වින්න බෑ ගන්න මාස් එකක් දාගත්තත් ඒකෙත් ඉවස ගන්න බෑ කෙලක ගහින්නේ මේවද අපි දැන් කුඹුර වල ගහන්නේ කොහමද පොඩි ළමයි මෙගේ වල රැයියන් මේවා මෙහෙම දාන්න පුපුරනවා නේ ගෑස් වගේ මේවත් පුපුරනවාද ඇමෙති කියන්නත් බෑ මූට මූ ඇමෙතියෙක් නෙවෙයිනේ මූ ගොන්ඩාල කෙනෙක් මේ අතර අදත් රසායනික පොහොර ඉල්ලා රාජාංගනේ ගොවින් විරෝධතාවයක නිරත වුණා අපට ඒ කියන තෙල් පොහොර ටික රත්තරම් බඩුව තියලවත් මහත්යෝ ගන්න විදිහක් නැහැ මේ විදියට රුපියල් දහස් ගණන් දීලා කුඹුරු වැඩ කරලා මෙව් වගේ ගනුදෙනු බේරන්න නම් මහත්යෝ රත්තරම් වී කරල් මතු වෙන්න ඕන ගොයන් කපනකොට කුරං කුඹුරු අස්සද්දනවා වෙනසක් කරනවා කියලා වේ නමුත් බලන්න අද මේ මොහොත වෙනකොට රාජාංගන ව්‍යාපාරයේ මේ ඇස්පනා පිට පේනවා මේ කුඹුරු පුරම් බවට පත් වෙලා තියෙනවා ඇස්පනා පිට මේ කුඹුරු පුරම් වෙලා තියෙනවා රාජාංගන ව්‍යාපාරයේ අක්කර 35000ක් විතර දෙපැත්තේ වම දකුණේ තියෙනවා මේකේ අක්කර 10000 ගණක් මෙහෙම යායෙන් යායෙන් මේ සියලු ප්‍රශ්න මැද කාබනික පොහොර වගාවෙන් ජීවිතේ ජය ගන්න ගොවිනුත් ඉන්නවා. ඒ පිළිබඳව අනුරාධපුරෙන් අද අපට වාර්තා වුණා. මම ගිය කන්නේ ජීව අමෘතේ කියන පොහොර මිශ්‍රණය දේශීය පොහොර මිශ්‍රණය භාවිතා කරා. මම දැක්ක ඇත්තට මේකේ යම් සාර්ථකත්වයක්. ජීව අමෘතේ භාවිතා කරන ගොයම එකම බර ප්‍රමාණය තමයි තිබුණේ. රසායනික පොහොර භාවිතා කරන එකේ ගොයම් ප්‍රමාණය වැඩි, වී ප්‍රමාණය අපි සේරු වලින් මැන්නහම සේරු 16ක් තිබුණා. කාබනික පොහොර භාවිතා කරන එකේ සේරු 13යි තිබ්බේ. නමුත් බර වශයෙන් ගත්තහම දෙකම එක සමානයි 8200 කියන තැනට ආවා. මට දැඩි විශ්වාසයක් ඇතිලා තියෙනවා මේක කරන්න පුළුවන්. රසායනික පොහොර දිහා බලන අපි බහුජාතික සමාගම් වලට අපේ සල්ලි ටික දෙන තැනට යන්න ඕනේ නැහැ. මේ දේෙන් එළ ගොවිතැන දිනු කරගන්න ඔබ උනන්දු වෙන්න ඔබට මේ දේ කරන්න පුළුවන්. මේ අතර කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ බෙදා දීම පිළිබඳව හැටන් කොටගල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඊට මුල් වික්‍රියා කළේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතායි. එසේම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් දඹුල්ලෙන්ද ආරම්භ වුණා. දැනට ප්‍රයෝජනයට නොගන්නා ඉඩ ප්‍රමාණයෙන් අපි කාබනික පොහොර නිෂ්පාදනය කිරීම අද දින ආරම්භ කරා. විශේෂයෙන් මගේ බලාපොරොත්තු මේ ආඥාලාභීන්ට මේ ගැන සම්බන්ධව දැනුම ලබා දීම. මේ ප්‍රජා විශ්වවිද්‍යාල ආඥාලාභීන්ට යම් දැනුමක් ලබා දීලා මේ අය යහපත් අන්දමින් සමාජගත කරන එක තමයි මගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. අපේ රට පුරාම විවිධ පෝෂණ ගුණයන්ගෙන් යුක්ත ධාන්‍ය එළවලු පළතුරු පලා වර්ග කුළුබඩු අල වර්ග මස් මාළු බිත්තර තියෙනවා. අප උදේ දහවල් රාත්‍රී තුන් වේලම බොහෝ ආහාරයන් ගන්නවා. නමුත් අවාසනාවකට මේ ආහාර වර්ගවල පෝෂණ ගුණය පිළිබඳව විද්‍යාත්මක තොරතුරු ලැබුණේ නැති තරම්. අවුරුදු 50කට පසු ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනය ඉන්දියාවේ ජාතික විද්‍යා ආයතනය සමග එක්ව පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. ඒ ලෝක බැංකු ආධාරය යටතේ
අප උදේ දවල් රාත්‍රියේ ආහාර ගන්නවා ඊට එළවලු පළතුරු පලා වර්ග ධාන්‍ය අල වර්ග ආදිය ඇතුළත් ඊට අමතරව මස් මාළු බිත්තර කරවල කිරි වර්ගත් අපේ ආහාර වේලට එකතු වෙනවා නමුත් මේ කිසිඳු ආහාර වර්ගයක පෝෂණ ගුණය පිළිබඳ නිවැරදි පර්යේෂණ දත්ත මෙතෙක් අප රට සතුව පැවතියේ නැති තරම් ඒ අනුවයි ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණාංශය අලුත් වැඩකට අතගැසුවේ ඒ සඳහා ලෝක බැංකුවත් ආධාර සැපයුවා. ඉන්දියාවේ ජාතික පෝෂණ විද්‍යායතනය හා එක්ව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය අපේ රටේ ආහාර වර්ග 325ක පෝෂණ තත්ත්වය පරීක්ෂා කළා. එහිලා එක් ආහාර වර්ගයක ඇති විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් වැනි පෝෂ්‍ය පදාර්ථ 125ක් අධ්‍යයනයට ලක් කෙරුණා. මේ අනුව අදාළ ආහාර වර්ගවල පෝෂ්‍ය පදාර්ථවල තොරතුරු දැන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි. මේ පිළිබඳ අපට කතා කළ පෝෂණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ආහාරවල තියෙන පෝෂ්‍ය පදාර්ථ ගැන අපිට ලොකු වැටහීමක් තිබුණේ නැහැ. නමුත් පසුගිය මාසයේදී වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් ආහාරවල තියෙන පෝෂණ ගුණය පිළිබඳ තියෙන වගුවක් පිළිබිඹු කළා. මේකේ ආහාර කාණ්ඩ 325ක් ඇතුල් වෙලා තියෙනවා. මේ හැමදේම ලංකාවේ සුලභව තියෙන ආහාර තමයි මේකට ඇතුළත් වෙලා තියෙන්නේ. හැම ආහාරයකම තියෙන පෝෂ්‍ය පදාර්ථ 125ක් මේ වගුවෙන් පිළිබිඹු කරනවා. මගේ ආහාරයේ තියෙන අඩුපාඩු ගැන විටමින් අඩුවක් තියෙනවද, කංච ලවණ වල අඩුවක් තියෙනවද, ප්‍රෝටීන් නඩුවක් තියෙනවද කියන එක තම තමන්ට උනත් බලා ගැනීමේ රුකුලක් හම්බෙනවා මේ වගුව පාවිච්චි කිරීමේදී. ලංකාවේ තාමත් මන්දපෝෂණය කියන එක ඉතාමත්ම තදින් පවතින දෙයක්. විශේෂයෙන්ම ළමා මන්දපෝෂණේ අපි වැඩි පාවිච්චි කරන්නේ නැති ආහාර වර්ග තියෙනවා. ඒ ජපන් බටුකොළ, ඇම්සන් වගේ මේ පළතුරු වර්ග, මේ හැම දෙයකම තියෙන පෝෂ්‍ය පදාර්ථ ගැන මේකේ සවිස්තරාත්මක විදිහට දැක ගන්න පුළුවන්. මේ අනුව අද අප ගන්නා ආහාරවල ගුණාත්මකභාවය අපටම දැනගන්න පුළුවන්. මෙතෙක් අප නොදැන එහෙත් දිනපතාගත් ආහාරවල පෝෂණ ගුණය විද්‍යාත්මකව තහවුරු කිරීම මෙවන් යුගයක අතිශය වැදගත් බව කිව යුතුයි. විශේෂයෙන් හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කතිකාවේදී ආහාරවල පෝෂණ ගුණය නිවැරදිව හඳුනා ගැනීම අතිශය වැදගත්. සිත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.